වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ බෞද්ධ සංගමය මගින් කොස් සහ බෙලිමල් දන්සලක් සංවිධාන කර තිබුණා. ඒ ආරම්භ කෙරුණේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්. බටුවත්ත, නාරංගුඩ, පාළුව, රතනශ්‍රී ගණාරාම පොත්ගුල් විහාරස්ථානයේ සංවිධාන කළ පෙරහැර පසුගියදා වීදි සංචාරය කළා. විහාරාධිපති පූජ්‍ය සිවුරුළු මුල්ලේ සුමනරතන ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් සංවිධාන කෙරුණු පෙරහැරට නර්තනාංග රැසක් මෙන්ම අලියතුන්ද එක් කර තිබුණා. පේරාදෙණිය ගල්වල පාර ප්‍රදේශයේදී කළ තොරණින් දළදා පුරාණයේ ප්‍රදර්ශනය කෙරුණා. උසාඩි 55කින් සහ විදුලි බුබුලු 30000කින් ආලෝකමත් කර තිබූ තොරණ විවෘත කෙරුණේ රාජමාති දිලුම් අමුණුගම් මහතාගේ ප්‍රධානත්වයෙන්. මීට සමගාමීව බද්දන්සලක්ද පැවැත්ුණා. හල්බරාව ගංගානි උද්‍යානයේ රිවිරු කල්හර සිසුවා නිර්මාණය කළ පහන් කූඩුව මේ දිනවල ප්‍රදර්ශනය කෙරෙනවා. හයවන වරට නිර්මාණය කළ පහන් කූඩුවෙන් මෙවර නිරූපණය කෙරෙන්නේ නලපාන ජාතකයයි. වල්පොල ශ්‍රී විමලරත්නාරාම පිරිවෙන සංවිධාන කළ භක්තිගීප සංගය විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්ුණා. පූජ්‍ය කළුවලගල විමලසාර නාහිමියන්ගේ ප්‍රධානත්වෙනුයි එම ප්‍රසංගය පැවැත්ුණේ. මීගොඩ කළුවල දිනිය ප්‍රදේශයේ තරුණ කැලෙක්ව නිර්මාණය කළ පරිවාර කූඩු 120කින් සමන්විත පහන් කූඩුව මේ දිනවල ප්‍රදර්ශනය කෙරෙනවා. අඩි 30ක පමණ උසකින් යුක්තව මෙය නිර්මාණය කිරීමට මාස 4ක පමණ කාලයක් ගත වී තිබෙනවා. ශ්‍රී සුලේෂණාරාම විහාරස්ථානයේ ඉදිරිපිට ප්‍රදර්ශනය කෙරෙන පහන් කූඩුව නැරඹීමට බොහෝ පිරිසක් පැමිණෙනවා.